1974 මෙරට ඉතිහාසයේ තීරණාත්මක වර්ෂයක්. ධර්මිෂ්ඨ සමාජයක් රට තුල ස්ථාපිත කරන බවට ශ්‍රී දල්දා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට සපත කරමින් බලයට පැමිණි පාලක පැලැන්තියක අමහිරි අධ්‍යක්ෂීම් වලින් මුළු රටම හෙම්බත්ව පැවතුණා. දසදහස් සංඛ්‍යාත ප්‍රගතිශීලී මිනිසුන් අමු අමුයේ ටයර් සෑවල දවා හලු කළ පාලනයක පුලුටු කඳ ඒවන විටත් දසත පැතිරෙමින් පැවතුණා. බිරින්දට සිය සැමියා අහිමි වූ, මවට පියාට සිය දරුවා අහිමි වූ, පාසල් වයසේ පසුවන පුංචිම පුංචි උන් පන පිටින් වලදමු වේදනාවෙන් මුළු රටම ප්‍රකම්පිත වූ වර්ෂයක්. අහිමි වූ මානසික නිදහස හා දයේ නිදහස ඉල්ලා හන්නගෙන සිහින් කෙඳිරි ලිහඬ තනින් තන මතුවෙමින් පැවතුණා. විලංගුළු නිදහස ඉන් මුදා ගැනීම සඳහා දහසකුත් එකක් තර්ජන මැද ධෛර්ය සම්පන්න මිනිසුන් පිළගැසෙමින් තිබුණා. එහෙත් ඊට පෙරමුණගෙන නායකත්වය දීමට සමත් නායකත්වයක් රට තුර තිබුණේ නැහැ. ඒ වන විටත් රට තුර බිහි වී තිබූ පරිණත නායකින් මෙන්ම අංකුර නායකින්ද 17 වසරක සාපලත් පාලනය විසින් දැහැගෙන තිබුණා. මනුෂ්‍යත්වයේ නිදහස හා දයේ නිදහස ඉල්ලා තන තන කෑමොර දෙන මිනිසුන්ට ධෛර්ය සම්පන්න නායකත්වයක අවශ්‍යතාවය තදින්ම දැනුණා. වර්ෂ 1994 නොවැම්බර් මාසයේදී අති විශාල ජනවරමකින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අප රටේ ජනාධිපති ධුරයට පත් වුණා. ඉන්පසුව අනන්ත බාධක මැද එය අප රටේ මේ ධුරය ඉතාම දක්ෂ විදිහට පාලනය කර තිබෙනවා. ඕනෑම ජාත්‍යන්තර සම්මේලනයකදී රාජ්‍ය නායකයන් සිටින සභාවකදී ඇය අපට දිස්වන විට මේ අපගේ රටේ නායිකාවයි කියා කටපුරා අභිමානයෙන් අපට කියන්න පුළුවන්. ඇගේ ඒ රාජකීය විලාසය අපේ රටේ අගමැති ධුරය ඉසුළු දෙදෙනෙකුගේම දියණිය වීමේ ජන්මලාභයක් කියා මා සිතනවා. ඒ වන විටත් අසංවිධිත ලෙස මුළු රට පුරාම නැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධය එක් මිටකට ගොනුකොට බල සම්පන්න ජනතා බලයක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තත්කාලීන යුගයේ ඒ ඓතිහාසික අවශ්‍යතාවය ඉටු කරමින් එය එකී ජනතා බලවේගයට නායකත්වය සැපයුවා. බණ්ඩාරනායක චින්තනයෙන් පෝෂණය වූ රාජතාන්ත්‍රික නිපුණත්වයෙන් අත්දැකීම් ලත් ඇයට එය එතරම් අපහසු කාර්යයක් වුණේ නැහැ. පාලක පැලැන්තී මුර්ග මර්ධනයට එරෙහිව පිරුමුණගත් ඇය නිසා එතෙක් හුදකලාවෙන් නිදහස උදෙසා සටන් කළ ප්‍රගතිශීලී මිනිසුන්ට මහත් ධෛර්යයක් ලැබුණා. මං හිතන්නේ අපි ආපසු බැලුවොත් 94 තමයි ලංකාවට එකාතකින් තීරණාත්මක විදිහට මං හිතන්නේ ජනාධිපති ඉදිරිපත් වෙලා විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් හැටියට ඉදිරිපත් කරපු පොදු පෙරමුණේ ව්‍යවස්ථාව තමයි මං හිතන්නේ හුඟක් දුරට ඈට ඒ තරම්ම මේ ජනවරමක් ලැබෙන්න අවස්ථාව ලැබුණේ. මොකද මං හිතන්නේ ඒ යුගයේ 94 ඈට 64 62කද ප්‍රමාණයක් මහජනයා ඡන්ද දීලා තමයි ඈ පොදු පෙරමුණේ නායකත්වය ලබලා අපේ ජනාධිපතිතුමිය වුණේ. ඉතින් මං හිතන්නේ ඒ දුන නායකත්වය එදා ඉඳන් ඒ තීරණය මං හිතන්නේ ඈ වෙනස් කරලා තියෙනවා කියලා අද වෙනකම්. 1993 බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් පාලක එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළ ඈ කිසි දිනක පරාජය කළ නොහැකියි රටතුර සම්මත කර තිබූ මතවාදයේ පුපුරවා හැරියා. 1994 මහා මැතිවරණය සඳහා 1993 බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ වෙනින් ලද ජයග්‍රහණය
යෝධපල යෝධ වීරයන් පිරිපුන් ශක්තියක් ප්‍රජාතාන්ත්‍රික බලවේගවල සැපයුවා. රට පුරා ජනතාව වීදිවලට බැස අදම යුගයන් නිමා කිරීමට පෙරමුණ ගත්තා. යලි කිසි දිනක පරාජය කර නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය විසින් රට තුළ ගොඩනැගූ මතවාදය 17 වසරක ඇවෑමෙන් සුනිසුනු කර දැමූ ජනතාව දේශයට නව බලාපොරොත්තු ගොන්නක් අභිෂේක කළා. රට තුළ සිටි සකල විද ප්‍රජාතාන්ත්‍රික හා ප්‍රගතිශීලී බලවේග පොදු ජන එක්සත් පෙරමුණ වටා ඒකරාශී කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාතුංග මැතිණිය 1994 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ව්‍යවස්ථා දායකයේ බලය නව සමාජ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර පත්වුවද රටේ විධායක බලය තවදුරටත් පැවතියේ මුළු රටම විශාලාවක් බවට පත් කළ පැලැන්තිය අතයි. 1994 සමාජ වෙනස වඩා ඵලදායි වෙනසක් බවට පත් කිරීමට නම් විධායකයේ බලයද පැන නැගුණු ජනතා බලවේගය අතරම ගත යුතු වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාතුංග මැතිණිය ඒ ජනතා අවශ්‍යතාව මල්පල ගැන්වීම උදෙසාද සිය අරගලයේ මෙහෙ වූවා. එහි ප්‍රතිඵලය වුණේ 62% ජනතා කැමැත්තකින් නැය ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපතිනිය ලෙස තීරීපත් වීමයි. එදා පටන් අද දක්වා එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බහුවිධ ආදර්ශයන් ලෙසක් රටට ලබා දෙමින් මේ රටට නායකත්වය සපයනවා. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී යලි රාජ්‍ය තන්ත්‍රය තුළ තහවුරු කළද තවත් ව්‍යූහගතව ප්‍රශ්න රාශියකින් රට පෙළමින් පැවතුණා. ඉන් ප්‍රධානතම ගැටලුව බරපතල තිබුණේ උතුරු නැගෙනහිර අර්බුදයයි. 1994 අගභාගයේ වන විට දශකයටත් අධික කාලයක් මුළුල්ලේ ඇදී ගිය යුද්ධය විසින් රටට බරපතල හානි රසකත් කර දී තිබුණා. එහෙත් රට පාලනය කළ පාලකයන් විසින් ජාතික ගැටලුව අරබයා අනුගමනය කළ අදූරදර්ශී හා අවිද්‍යාත්මක ප්‍රතිපත්ති හේතුවෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් රට අහිමිව තිබුණා. සිදුවීමෙන් පැවති ආර්ථික හානිය තවත් බරපතලයි. රටේ ජනතාව ඉතාම අවිනිශ්චිත ජීවිතයක් ගත කරමින් සිටියා. ජාතික ගැටලුවට විසඳුම යුද්ධයේ බවට තදබල මතයක් රටේ බහුතර සිංහල ජනතාව තුළ ස්ථාපිත කොට තිබුණා. දෙමළ ජනතාවගේ සාධාරණ ගැටලු निराකරණය කිරීම උදෙසා මේ මතවාදයේ තීර්ණාත්මක බලපෑමක් එල්ල කළා. ඇය විසින්මම යුද මානසිකත්වය රටින් තුරන් කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළා. ඒ ගත තීරණය වෙනස් කරන්න වුණේ ඈ නෙමෙයි. මොකද මං හිතන්නේ එල්ටීටී තමයි ඒක මුලින්ම කැඩුවේ. මට තාම මතකයි එයාට මේක දරා ගන්න බැරි තරම් ප්‍රේරිකාවක් වුණා. ඇයි එහෙම මෙච්චර දුර ඇවිල්ලා අපි සාමයට ඇයි මේක ඒගොල්ලෝ කඩා කප්පල් කරපු එක ගැන. ඉතින් මම ඒ අවස්ථාවේ මට මතකයි මං ළඟින්ම හිටියා. මොකද ඈ ප්‍රංශේ හිටියේ, අපිත් එක්ක ළමයි, අපි සාකච්ඡා කරුවේ. ඈ මේ ආසියන්ත්‍රාවට ගුවන් තුටුපොලෙන් ආසියන්ත්‍ර නගින වෙලාවෙ වුණත් ඈ කිව්වේ ඇයි මෙහෙම දෙයක් වුණේ කියලා. මොකද ඈ තනිකරම විශ්වාසයක් තැබුවා සාමය මේ තුලින් ඈ ගත්තේ පියවරෙන් සාමය අපි රටටම ලැබේවි කියන ඒ විශ්වාසය තුළ තමයි ඈ මං හිතන්නේ මුලින් පටන් ගත්තේ. එතෙක් වෙනකම්ම ඒ විශ්වාසය තිබිලා ඒ කැලිච්ච අවස්ථාවේ මට ළඟින්ම මං හිතන්නේ මං ඈව ඉතා කිට්ටුවෙන්ම දැක්ක අවස්ථාවක් තමයි එයාගේ එයාට දරා ගන්න බැරි තරම් කනගාටුවක් ඇති වුණා පුද්ගලයෙක් වශයෙන්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාතුංග මැතිණිය විසින් දියත් කළ මේ මතවාදී අරගලය ඉතා කෙටි කලක් තුළ ජයග්‍රහණය කළා. ප්‍රශ්නේ යුද්ධයෙන් අවසන් කළ යුතු බවට තිබූ මතය සුළුතර මතයක් බවට පත් වුණා. රටේ සාතිසිය බහුතර ජනතාව උතුරු නැගෙනහිර ප්‍රශ්නේ විසඳීමට ඇති එකම මඟ සාකච්ඡා ක්‍රියාමාර්ගයේ බව පිළිගත්තා. එය මෙරට වාර්ගික ගැටුමේ ස්වරූපයේ ඉතාම තීර්ණාත්මක ලෙස වෙනසකට ලක් කිරීමක් බවයි සැලකෙන්නේ. තම පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් දෙමළ ජනතාව වෙත මුදාහල දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් අපේ රටට බරපතල අපකීර්තියක් එක්කොට තිබුණා. විශේෂයෙන් ජාත්‍යන්තරව බහුතර සිංහල සමාජය දෙමළ ජනතාව පීඩනයට පත් කරමින් රාජ්‍ය පාලනය ගෙන යන බවට මතයක් ගොඩනැගී තිබුණා. එය එම තත්ත්වය වෙනස් කිරීම සඳහා දෙවන්ත දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ජාත්‍යන්තරව ගෙන ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් ලෝක ප්‍රජාව ඉදිරියේ ගොඩනැගී තිබූ කොළඹ කේන්ද්‍රීය සිංහල අධිපති රාජ්‍ය ව්‍යූහය පිළිබඳ මතය මුළුමනින්ම බිඳ වැටුණා.
එයද මෙරට වාර්ගික අර්බුදයේ විසඳීමේදී සියලු ජන කොටස්වල අයිතීන් සුරක්ෂිත කිරීමට මහා රුකුලක් වෙමින් පවතිනවා. මානසික වශයෙන් දුර්වල අයට ඒ වාගේ තත්වයකට පත්වෙන්න පත්වීම අති දුෂ්කර දෙයක්. ඒගොල්ලෝ ගෝත්‍රික විදිහටමයි හිතන්නේ. ඒගොල්ලෝ වඩා කිට්ටු වානරයින්ටයි බුදුහම්දුරන්ට නෙමෙයි. ඉතින් ඒ අයට අපි අනුකම්පා කළ යුතුයි. චන්ද්‍රිකා එවැනි කෙනෙක් නෙවෙයි. ආගම් කුල පන්ති ආදීයේ බෙද සියල්ල අභිභවා සිටින තැනක්. ප්‍රථම වට ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් තුලින් වාර්ගික අර්බුදයට පිළියම් සෙවීමට ඇය පෙරමුණ ගත්තා. 2006 වසරේ සකස් කළ නව ආණ්ඩුකම් ව්‍යවස්ථා මගින් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වය හා ස්වෛරීත්වය සුරක්ෂිත වන එක්සත් රාජ්‍යයක් තුල සියලු ජන කොටස්වලට සමාන අයිතීන් භුක්ති විඳින්මින් ජීවත් විය හැකි දේශපාලන ව්‍යුහයක් හඳුන්වා දීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ක්‍රියා කිරීම මෙතෙක් කිසිදු දේශපාලකයෙකු නොතබූ ඉදිරිපියවරක්. එමකින් ඇය විසින් ප්‍රත්‍යක්ෂ කළේ වාර්ගික අර්බුදය විසඳීම සඳහා දේශපාලන නායකයෙකු ලෙස තමන් තුළ ඇති අවංක ඌමනාවයි. එහෙත් ප්‍රතිගාමි බලවේග විසින් එකී ප්‍රයත්නයේද අඩපණු කරනු ලැබුවා. එහෙත් සාමය පිළිබඳව රට තුළ ඇති චින්තනයේ ඇකල බරපතල මතවාදී අරගලය මෙම අර්බුදයේ ඓතිහාසික දිශාවක් සනිටුහන් කරනවා. රට තුළ සමාජ ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධනයේ උදෙසා දියත් කළ දෙවන්ත සංවර්ධන ව්‍යාප්ති කණ්ඩායමක්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් දිළිඳුකම් පිටු දැකීම සඳහා ඇය විසින් හඳුන්වා දෙනු ලැබූ සමුද්‍ර ව්‍යාපාරයෙන් කැපී පෙනෙනවා. ක්‍රියාත්මක අංශයේ අඩුපාඩුකම් මැදියේ වුවද ඉන් මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා ලැබෙන පිටුබලය අතිවිශාලයි. යටිතල පහසුකම් සංවර්ධනයේ උදෙසාද ඇයගේ නායකත්වයේ ඉහළින් කැපී පෙනෙනවා. විශේෂයෙන් මාර්ග සංවර්ධනයේ මෙහිදී විශාල වශයෙන් වැදගත්කමක් උසුලනවා. මේ වන විට දියවිනේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ ජාත්‍යන්තර ප්‍රමිතින් යුතුව නවීකරණය කොට හමාරයි. මහජනතාවට පිරිසිදු පානීය ජල සැපයීම කෙරෙහිද ඇය විශේෂ අවධානයකින් කටයුතු කළා. ඊට අමතරව 1994 න් පසුව විදුලි සංදේශ ශාස්ත්‍රයේ සිදු සංවර්ධනයේ විශේෂයෙන් වැදගත්. ජංගම හා ස්ථාපිත දුරකථන ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර අන්තර්ජාල පහසුකම් ඇතුළු තොරතුරු තාක්ෂණය තුළද අතිවිශාල සංවර්ධනය ළඟ කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. ද්විතීයික හා තෘතීය අධ්‍යාපන ශාස්ත්‍රයේ තුළද විශාල පිබිදීමක් දැකිය හැකි. විශේෂයෙන් ගෝලීයකරණ ලෝක තත්ත්වයන්ට ගැලපෙන ලෙස රටේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කිරීම දිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විශේෂින්ම ඇගීමට ලක් වී තිබෙනවා. ඊට අමතරව සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය හා කාන්තා සුභ සාධනයේ උදෙසාද ඇය විසින් රාජ්‍ය පාලනයේදී ගනු ලැබූ පියවරවල් එකී ශේෂ්ත්‍ර තුළ විශාල පුළුල් වීමකට හේතු වී තිබෙනවා. උජජනයා ගැන ඇගේ හිතේ සැමදාම මං හිතන්නේ විශේෂ ඇල්මක් තිබුණා. ඒක හින්දා සංවර්ධනය වුණත් මං හිතන්නේ පොදු ජනතාව කෙරෙහි තමයි එයාගේ සංවර්ධනය හුඟද්දරට යොමු කෙරුවේ. විශේෂයෙන් මං හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තමයි එයා පුදුම විදිහට බැහැලා වැඩ කෙරුවේ. විශේෂයෙන්ම අධ්‍යාපන හැමෝටම ලබා දෙන්නත් උසස් අධ්‍යාපනය ලබා කාටත් ලැබිය යුතු විදිහට ඉස්කෝලවල වෙනස් වීම ඇති කිරීමත් තවත් ඔය මේ ඉලෙක්ට්‍රොනික පරිගණිත ළමයින්ට උගන්වලා ඒකෙන් සංවර්ධනය කියන්නේ මේ අද හෙට ඊයේ පෙරේද වෙච්ච දෙයක් නෙමෙයි. ඉදිරි ගමන ගැන, ඉදිරි අනාගතය ගැන, ඉදිරි පරම්පරාව ගැන බොහොම මං හිතන්නේ දුර කල්පනා කරන විදිහට තමයි යාගේ සංවර්ධනය යොමු කෙරුවේ. මේ ආකාරයට රට නව සංවර්ධන ප්‍රවේශයකට රැගෙන යාමටත් සමාජ සංවර්ධනයේ නව ඉසව් දක්වා එය පුළුල් කිරීමටත් ඇගේ පාලන කාලය තුළ ගනු ලැබූ උත්සාහයේ ප්‍රශංසනීය බව කාගේත් පිළිගැනීමයි. රාජ්‍ය නායිකාවක ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් විසඳ කළ නිපුණත්වය
1999 වසරේදී ඇය යලිත් රාජ්‍ය නායිකාව ලෙස රටේ ජනතාව විසින් තෝරා ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. කොටි සංවිධානය විසින් ඇයව ඝාතනය කිරීම දරන ලද දුස්සාහයේදී මේ රටේ පක්ෂ විපක්ෂ ભેදකින් තොර ජනතාව කම්පණයට පත්වීමෙන් ඇය තවදුරටත් රට අවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ කළා. 2006 වසරේ පැවති මහමැතිවරණයේදී ඇගේ ආණ්ඩුවට යලි පාලනය බාර දෙමින් තවදුරටත් රටට නායකත්වය දීම මේ රටේ ජනතාව අනුමත කළා. එහෙත් 2006 වසරේ ඇති වූ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයකින් අනතුරුව ආණ්ඩුව බිඳ වැටුණු අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රාජ්‍ය පාලන කාලයේ නව පරිච්ඡේදයක් ඒ සමග ආරම්භ වුණා. ප්‍රථම වට විධායකය හා ව්‍යවස්ථාදායක ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකකින් යුතුව අලුත්ම රාජ්‍ය පාලන අධ්‍යක්ෂකීමක් රටට ගෙන ඒමට එකී දේශපාලන ප්‍රවණතාවය සමත් වුණා. බහුවිධ නුගලක පීම් හා බාධා කිරීම මැද ඇය විසින් අදාළ කාලය තුල ප්‍රදර්ශනය කළ විවසීම හා නිහතමානීකම මේ රටේ නව දේශපාලන සංස්කෘතියක අංග ලක්ෂණ ගින හැරපෑවා. විශේෂයෙන් 2001 වසරේ අවසන් කාලයේ සිට 2004 අප්‍රේල් දක්වා කාලය තුල මේ රට කිහිප විටක් අර්බුදයට ගියා. විශේෂයෙන් ජාතික ආරක්ෂාව හා රටේ ස්වෛරත්වය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු රැසකට ප්‍රතිකර්ම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ඇයගෙන් අපේක්ෂා කළා. ඒ වන විටත් පැවති ආණ්ඩුවට එරෙහිව රට තුල සකලවිධ උද්ඝෝෂණ පැන නැගුණා. රාජ්‍ය දීපල විකුණා දැමීම, ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජන, ජාතික ගැටලුව සංකීර්ණ ඉසව දක්වා වැඩි වර්ධනය වීම විසින් රට බරපතල අස්ථාවර බවට ඇද දැමුවා. මෙම අරාජික බවින් රට මුදවා ගැනීම සඳහා ඒ වන විටත් රට තුල ප්‍රගතිශීලී බල කඳවුරක් නිර්මාණය වීමෙන් පැවතුණා. මේ තත්ත්වය තුළද 1994 මෙන් රටට ඍජු දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය තදින් දැනුණා. මේ වරද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ දේශපාලන නායකත්වය රට විසින් බරපතල ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා. ඇය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දෙන්නේ මෙවන් පසුබිමක් තුලයි. 2004 අප්‍රේල් පැවති මැතිවරණයේදී යලිත් වතාවක් ඇයගේ නායකත්වයෙන් යුතු සන්ධානයට මේ රටේ රාජ්‍ය පාලනය ලබා දීමට මේ රටේ ජනතාව තීරණය කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් ප්‍රගතිශීලී ආණ්ඩුව බලයට පත්වන්නේ මෙවන් දේශපාලන පසුබිමක් කේන්ද්‍ර කොටගෙනයි. සන්ධානය පටන් ගැම්මේදී උනත් ඇගේ මන් දන්න තරමින් ඇගේ ප්‍රතිශීල වාමාංශික අදහස් තියෙන කෙනෙකුට තවත් ඊට වඩා ජේවීපී වගේ පක්ෂයක් එක්කල සන්ධානයක් ඇතිකරන්න ලොකු ප්‍රහේලිකාවක් වෙන කෙනෙක් නෙමෙයි. මොකද හුඟා දුරට මං හිතන්නේ ඒගොල්ලන්ගේ අරමුණ එකයි. සන්ධාන ආණ්ඩුවට හරියට මාස 8ක් ඉක්ම ගිය තැන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඇති වූ දරුණුතම ඛේද වාචකයකට මුහුණ දීමට රටවැසියන්ට සිදු වුණා. ඒ පසුගිය වසරේ දෙසැම්බර් 26 වෙනිදා ඇති වූ සුනාමි ඛේද වාචකයයි. ඉන්දීවනේ දිස්ත්‍රික්ක 14ක මුහුදුබඩ ප්‍රදේශවලට බරපතල හානි සිදු වුණා. ජීවිත 40,000ක් දැයට අහිමි වුණා. දේපළ විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුණා. මෙවැනි අති භයංකර විනාශයක් අභියස වූද සති දෙක ඇවෑමෙන් දෛනික කටයුතු යථා තත්ත්වයටපත් කිරීමට අපේ රට හැකි වුණා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ධෛර්ය සම්පන්න නායකත්වයත් සමගයි. මෙම විනාශයට මුහුණ දුන් සිසු රටවලට සාපේක්ෂව ඉතා ඉක්මනින් දෛනික කටයුතු යථා තත්ත්වයටපත් කළ එකම රට බවට ශ්‍රී ලංකාවපත් වුණා. ඒ පිළිබඳ ජාත්‍යන්තර අවධානය නිසි ලෙස කළමනාකරණය කිරීමට ඇය විසින් දක්වන ලද දක්ෂතාවය සෑම දිනාගේම පැසසුමට ලක් වුණා. සුනාමි ආපදාව කළමනාකරණය කිරීම උදෙසා ඇය විසින් ප්‍රදර්ශනය කළ නායකත්වය ප්‍රථම වට ඇය සතු තවත් සුවිශේෂී කළමනාකරණ ගුණාංගයක් රටට හෙළදරව් කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශ ප්‍රතිසංස්කරණය උදෙසා කොටි සංවිධානය සමග ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය විසින් ගන්න ලැබූ එඩිතර තීරණය නියම දේශපාලන නායකත්වයක් ප්‍රදර්ශනය කිරීමක් බවයි විචාරකයන් පවසන්නේ. බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනැගූ සන්ධාන ආණ්ඩුව පවා අභියෝගයට ලක් වෙද්දී ඇය විසින් අදාළ තීන්දුව ගෙන තිබුණා. ඒ සඳහා ප්‍රමුඛ ලෙස හේතු වී තිබුණේ මෙවැනි යාන්ත්‍රණයක් හරහා උතුරු නැගෙනහිර වාර්ගික අර්බුදයේ විසඳීමට ශක්තිමත් අඩිතලමක් ගොඩනැගීමයි. සියල්ල අභියෝගයට ලක් වෙද්දී ඇය සාමයේ රට උදා කිරීමේ නිශ්චිත අරමුණින් යුතුව කටයුතු කිරීම දේශීයමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද දැඩි පැසසුමට ලක් වී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමිය පසුගිය දස වසරය තුළ පෙන්නුම් කරපු නායකත්වය අතිවිශිෂ්ටයි. එතුමිය
मेरा जनता वगे विश्वास इतम इहली दिनागा दिनागे नुहत्री बलेटाव ये बलेट अविल्लामी मे राट मुल्करगेन जनता मुल्करगेन राटे संवर्धन मुल्करगेन मेराटे सामय मुल्करगेन कटयतुकरा महितनवा इतमी कैपवीम सामय किरी कोई अवस्था विनाशकिन इवागेम मुन बाधावत मुन इतमीट बोमगा इतमी गहत्वाल करती कथा करे मेरटे मेरटे साम्य पिलिबांधव साम उतुरे नगिन जनता वगे प्रश्न पिलिबांधव साकाचा मार्गे विशंदीमट विशंदीम पिलिबांधव इवागेम लंकावे तिबिच लंकावट तिबिच लोके जात्यांतरे तिबिच नरकनाम ये पशुगीय युगे सामिया पुलवां कम लुना तुम्हें आंडोट पुलवां कम लुना विनाशकंट मेरा मे सुति सलका निनती फिर सा निवेय युद्धेट युद्ध कामी युद्धेट वेंगवेच फिर सावेकन उपकरांटे तुम्हें कटियुतुकर रटे एक भाव रटे रट एक भावेन्वेंगे तुम्हें पेनीहितिया एक किसी एक पेनी सिटीमी यतमी अंजातींट बीएंग हा सेकेंड तोरव जीवात्न पुलवां सामाज गुणदा नगीम संधा नायकत्व देनट यतमीट पुलवां कमति पुलवां राज्य पालनेदी चंद्रिका बंडारनायक मातुंग मैथिनीय तरम अभियोग वलट मुहुण दुन तवत राज्य नायकेकु नुमति तरम्य ए सियलु अभियोग मेद दयाबर पियानन अहिमियु दियनियकट हा पुतनुवकुट සිනහබර මවක් ලෙස ඉටු විය යුතු ද ඉටු කිරීමටද වෙසසින්ම කැපවීම විශේෂයෙන් ඇගේ චරිත තුළ කැපී පෙනෙන ලක්ෂණයක් තම දරුවන් වෙනුවෙන් පියාගේ මින්ම මවකියද යුතුයකම් හා වගකීම් ඉටු කරන්නේ කිසිදු අඩුවක් ඔවුන් වෙනුවෙන් ඉතිරි නොකරමිනි එසේම එදිනදා ජීවිතයේදී සිය රාජකාරු ඉටු කිරීමේදී ඇය විසින් විසඳ කරන නිහතමානීකම හා පරිණත බව අන් රාජ්‍ය නායකයන්ටද ආදර්ශයකි එතුමියා ඉතාමත්ම කරුණාවන්ත පුද්ගලයෙක් මම මේ අක නිසා කියනව නෙවෙයි එතුමියගේ හිත සන්තෝෂ කරන්න කියනව ඇත්තටම එයා ඉතාමත්ම කරුණාවන්ත පුද්ගලයෙක් හැමෝ ගැනම බරපතල් විදියට සොයලා බලනවා ඒගොල්ලන්ගේ ලෙඩ දුක ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල තත්වය උම් ඕනෑම උදව්වක් කරන්න එතුමිය ඉදිරිපත් වෙනවා නිතර නිතර ඒගොල්ලන්ගෙන් සොයලා බලනවා ඒගොල්ලන්ගේ සැප දුක मंगिताने तुम्हें लंगट आप सेवक सेवका वो और तू गणना वक्त इससे तुम्हें कहीं दलातीनो मम्मी क्या ने तुम्हें जनाधिपति बहन इसल्ला इंदलम तो एक मापिटा मानी ने पुलवांग ये तुम्हें कोई तरह करुणावंत हाँ पुतेक तक किया ला राज्यपाल ने दी चंद्रिका बंडार नायक मातुंग मैथिनी विसिन प्रदर्शन कर लद धैर्य संपन्न नायकत्व बंधु नायकत्व नैत बहु कलकट अपे रटन नुलबिन आर्थिक समाज सांस्कृतिक देशपालन क्षेत्रे तुल ऐसु धनुम कुशलताव्य हा प्रागुण्य विसिन ऐ दंड सिटन एकम राज्य नायक बावट पत्कोटति बे विशेषेन ऐ जात्यंतर समता विषय दक्वन मेदुम पिलिवदिता वेदकत्ते ए बंडार नायक परपुरुट पमनक आविनिक ऊलक्षणेकी मिवन पशु विमक्तुल ऐगे नायकत्वे अदट वडा हेटट अवश्य वन युगयक हेट दिने उदावन नोनुमाने अद इतुमियगे पंदिने मामी अवस्थावे तुम्हें शुभपंदी आकवा ये वगेम ये तुम्हें निरोगी भाव सा दीर्घायुष मे अवस्था पतन